ුේ අදදින සෞඛ්‍යහා ශාරීරික අධ්‍යාපන විෂයේ හාය ශ්‍රේණයට නියමිත අවශ්‍යතහා ආශාන් හඳනාගනිම යන දෙවන පාඩම් පිළිබඳ සාකච්ඡා කරම් ප්‍රථමෙන්ම මූලි කවශ්‍යතයන මොනවාදයි කියලා හඳුනාගමු අපට ජීවත්වීම සඳ නැතිවම් බැරි සාධක මූලිකවශ්‍යතා කියලා හඳුන්නනු වාතය ජීවේ පැවැත්මට පිරිසිදු වාතය අත්්‍ය අශයි ඒක නිසා මිනිසාගේ මෝලිකවශ්‍යතාවලින් පළමු ඇන්න අපි පිරිස දවාතය කෙලා හඳුනා ගන්න. ජය. මිනිසාගේ එදිනිදා පැවැත්මට ජලයත් අත්ත්්‍යයවශයයි. ඉතින් පෘතුවී වැඩි කොට්ටසක් වැහිලදීනෙ සාගරවලින්. හැබැයි මේ සාගර් ජලය කොච්චරක් තිබුණත් ඒ අපේ පාවිච්චයට භාවිතා කරන්න වැහැ. අපිට පාවිච්චි කරන්න පුළුවන් ගංගා ජලය, මිරදිය ජලාශ. ලතියන ජලේ පොක්ුණු හා ූගත ජලය වගේ ජළමු ලා ශ්‍රවල තියෙන ජලය පමණයි. ඉතින් ජලය අපි අර පිරිමේස්මින් පාවිච්ි කරන්න ඕනිේ. ආහාර ශක්තිී ලබාගන්න සිරුවරවර් දනය කරන්න හා ලෙඩ රෝගලනි රක්ෂා කරන්න අපට ආහාර අත්‍යවශ්‍ය වෙනවා. සියලු පෝෂපාධාර්තා අඩංගු පෝෂිධයි ආහාර වෙලාක් ලබාගැනීම නිසා නිරෝගී බව ඇති වෙනවා. අපි බලමු වෙනත් අවශ්‍යිතා කියන්නේ මොනවාද කියලා. සමාජ්‍ය සංකීණීමත් සමඟ මිනිසාටහෝගේ මූලිකවශ්‍යතාවල් තාමතරවැඇතියූ වෙනත් අවශ්‍යතා තමයි අපි මීනමින් හැඳින්ුවෙන්. උදාහරණ වශයෙන්ගත්තොත් නිවාස ඇඳුම් පැළඳුම් වාහන උපකරන වගේ දේවල්. අපි මේවා බෞතිකවශ්‍යතා කියෙලා හඳුරනෝ. ම උ්දාහරණයක් කියන්න දුවේ පුතේ ඉස්සර ගල්ලුගේ ආදිවාසිී, වෙස්සෙන් ආරක්ෂාවෙන්න්න නිවාස ලෙස ගල්ගුහා පාවිච්චි කර. ඒ වගේම සතුන් දඩයම් කරන්න ගල්වලින් අයුදහදා සතුන් ගැට්ටවලින් අයුද හදාගත්තා. ඒ වගේම ඇඳුම් වශයෙන් ගස්සල කොල අත්තුූ සතුගේ හම් භාවිතා කර ට ගට්ටනය කල්ලා ගින්දර හොයාගත්තා. මෙ කින්දර හොයාගතට පස්සේ තවත් ජීවිතය සංකේන වුණ ඉස්සර අමුවංකාපු මස් ගල්ලො පසසි පුච්ල ගණ පුරදුනම්. ඒවගේම තවත් අවශ්‍යතාවර්ගයක් තියෙනවා. ආරක්ෂාව අධ්‍යාපනය ව්‍යයාම විවේක නින්ද විනෝදේ අපි මේ අවශ්‍යතා දුවෙකපුතේ මානසික සහ සමාජයවශ්‍යතා කියලා හඳුන්නනො ඉතින් මිනිසාට මුළිකාවශ්‍යතාත් එක්ක මේ බෞතිකසාහ මානසික සමාජය අවශ්‍යතා දිගින් දිගටම ඇතිවෙෙන් අරගෙන ජීවිත සංකීර්ණ වන. පුතේ උදාධහරණයක් අරගෙන බලමු අපි සමාජක්‍රමයේ දියුණුවත් එක නිවාස වශ්‍යතාවේ වෙනස් වෙච්චා ආකාරය. මුලින්ම ගල්යුගේ නිවාස ලෙස භාවිතාවේ ගල්ගුහා. එන්ඩේරයුගේ නිවාස ලෙස භාවිතාවනේ තැනින් තැනගෙනා හැකි කෝඩාරම්. කෘෂිකාර්මිකයගේ නිවාස ලෙස භාවිතාවනේ ලීහෝ මැටියෙන් තැනු නිවාස ඊළඟට වර්තමානයුගයේදී නිවාස ලෙස භාවිතාවෙනව නවීන තාක්ෂිණය යොදාගෙන අලුත්තලු නිවාස අළුත්තලු ක්‍රමයෝදාගෙන හදන නවීන නිවාස. අපි බළමුදැන් ඔබ දාන්නව ජීවත්වීම සඳහා මූලික අවශ්‍යතාහා වෙනත් අවශ්‍යතා නිවාරෙන් ඉෂ්ට කරගන්න ඕනනි බව මීට අමතර මිනිසා තුළ ආශාවනු තැතිවෙනවා අපි බලමු අවශ්‍යතහා ආශාවන් අතර වෙනස. අවශ්‍යතා කියන ජීවත්තීමට නැතිම් බැරිදේවල් කර දැ නොබදන්න න ආශාවන් කියන්නේ ඉදිනදා ජීවිතර අත්්‍යවශ්‍ය නෝන නමුත් ලබාගැනීමට අපපතුල කැමැත්තක් ඇතිවෙන දේවල් උදාහරණයක් වශයෙන් වර්නවත් මල් පෝච්චයක් රසවතායිස්ක්‍රීම් එක මේ වගේ දේවල් අපිට ජීවත්්‍යන අත්්‍යවශ්‍ය නැහැ මේ දේවල් නැතිව වුණයි කියලා පිට හානියක් වෙන්නෙත් නැහ නමුත් ආශාවන් කෙනෙක්කෙන් තව කෙනෙක්ට වෙනස්සෙනු ඒවගේ මතාමයි කෙනෙ කිය ආශාවක් තවත් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් විය හැකි තිදවවෙපුතේ ආශ්‍යවල් පාලණය කර ගැනිමින් වඩාහොඳ ජීවිතයක් ගත කරගැනීමට ඔබ උනන්දු වී යුතුයි. අපි ඊළඟට බලම ඕශෂ්‍යතා ආශාව නිිට්ුකර ගැනීමේදී ඔබ සැලිකිලිමත්වයතු කරුණු. තමාගේ සෞඛ්‍ය තත්ත්වයට ගැලපීම. ආහාර ගැනීමේදී ඔබගේ සෞඛ්‍ය තත්ත්වර ගැලපෙන ලෙස ආහාරවර්ගහා ප්‍රමාණයන් තෝරාගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් දී වැඩියාරෝගයෙක්ට අධි සීනිසයිතා ආහාර ගැලපෙන නැහැ වුලේ ආර්ථික තත්වයට ඔරොතුදීම්. ඔබේ ආංශාවන් හා අවශ්‍යතාවත් පවුලි ආර්ථිකයට බරක් වෙන්න බැහැ. තුවෙනි කරුණ අන්නයගේ අයිතිීන් හා සිතුම් පැතුම්වට හානි නොවීම්. උදාහරණයක් වශයෙන් ඔබ ඉතා ගෝෂාකාරය සංගීතයට ඇලුම් කරනයි කළ හිතන්නකු නමුත් ඔයාගේ පවුල අයවත් අසල් වැසිවත් ඒකට කැමති නැහැ. එනං එයාලට කරදරයක් ඔබේ මේ ගෝෂාකාරී සංගීතය මෙසේ කට්ටයතු කිරීමෙන් ිත්‍රත්තේ පලද වෙනවා බැඳීම් පලදු වෙන. ඉති නඔබේ අවශ්‍යතා හා ආශාව නිට්ටු කරගන්න ඕනිේ අනිත්තායගේ අයිතිීන් සහ සිතුම් පැතුම්වට හානිි ඕොන ලෙස. සමාජ සාරධර්මවලට අනුකුලවිය යුතුන්. ඒ වගේම රටේ පාවතින නීතිවලටත් අනුකුල්ලවෙන්න ඕනි. අපි ඉතම ඔබට ය මාශ්‍යතාවයක් හෝ ආශාවක් ඉෂ්ඨකරගන්න මුදල් නැත්තා ඒක බලෙන්ල් ලබාගන්න හොරකං කරන්න ඔබට අයිතියක් නැහැ. ඒක නීති විරෝධී ක්‍රියාවක් ලෙස පිහඳන් වන. ඉතින් අපි අවශ්‍යතාහා ආශාවන්ටුකරගැනීමදී මේ සියලු කරුණු පිළිබඳ සැලකිලිමත්තු යුතු. අපි බැලමු අවශ්‍යතා ආශාව නිටුකර ගැනීමේදී අපගේ යුත්තුකම් හා වගකීමම් මනවාද කියලා. අවශ්‍යතාවයට ප්‍රමුඛතාවේදීම්. සරල ජීවෙන් රටාවකට යොමුයිම් ජීවිතය සරල වෙනකොට අවශ්‍යතාහා ආශාවන් අඩුයි නාස්තිය වැලැක්වීම්. ඔබ දන්න අදුවපුතේ සමහරය ජලය ආහාර වගේ දේවල් නාස්ති කරන. නමුත් ඒවා නැතියි මේ ලෝක ඕන තරන් ඉන්න. ඉතින් අපි මේ සීමිත සම්පත් හැමවිලේම අර පරිසමෙන් පාවිච්චි කරන්න ඕන. බෙදා හදාගැනම්. අපිට පුළුවන් අපිළඟ තියෙන වැඩිපුරමුණවා හරි දේවල් නැතිගෙනෙක්ට දීල බෙදා හදාගන්න උදාරණ වශයෙන් පොත්පාත් ආහාරවෙන්න පුළුවන් අධ්‍යාපනිික උපරණ පෙන් පුළන් මුදල් හදල්වෙෙන්න්න පුළුවන් ඇඳුම් පැළඳූ වෙන්න පුුව. නීති ගරුකවීන්. කසල කළමනා කරෙනට ත්‍රීයාාර සංකල්පය යොදාගැනීමම්. නැවත භාවිතා කළ හැකිදේවල් ඒ අරම් ප්‍රයෝජනයටගත්ත හැකි. ඉවතලන දෙවල් ප්‍රතිචක්‍රී කරණය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රචාරණ දැන්වීම් පිළිබඳ අවබෝධය කටයතු කිරීමම්. බොහෝ ප්‍රචාණ දැන්වීම් වලින් වැරද පිළබවීම ඇති කරන. ඉතින් ප්‍රචාණ දැන්වීම් බලද්දි අපි බුද්ධිමත්ව ීරණගන්න ඕනේ ඒවයි කියන දේවල් සම්බන්ධේ. දැයිදුවේ පුතේ අධාපි කතා කරපු කරුණ සම්බන්ධය මම ක්‍රියාකාරකම් කීපයක් දෙනවා මේ ප්‍රශ්නවට පිළිතුරු ලියන් මිනිසාගේ මූලික අවශ්‍යතා නම්කරන්න මූලික අවශ්‍යතාවට අමතරව පවතින වෙනත් අවශ්‍යතා හතරක් ලියන් අවශ්‍යතා හාශාව නිිට්ුකර ගැනීමේද සැලකිිමත්ත යුතු කරුණු හතරක් පැදිලි කරන්න අවශ්‍යතා හාශාව නිට්ු කර ගැනීමේදී අප සතු යුතුකම් හා වගකීම් හත්තරක් පැහැදිලිකරන්න. අවසාන ක්‍රියාකාරකම ඔබේ නිවසේ එක සතතියකම මෙලදී ගන්නාලද බාන්්ඩ ලැස්තුවක් ගන් එහි අවශ්‍යතාව හා ආශාවට ගන්න ලද බාණ්ඩ මනවදය කියල වෙන්විින් වශයෙන් ලියන් තවත්දිනයක නැවතත් හමුයම ඔබ සැමට සුපදවසක් ස්තූති